කම්කරු දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සෑම විටම කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ක්‍රියා කරන අතර ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද දිනා දෙමින් ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් නිර්මාණය කිරීම අද දවසේ අපේක්ෂාව බවද ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. මේ අතර සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් මේ වන විට අනියත බියක් ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළද වැඩ කරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන අර්ථසාධක අරමුදලට කිසිදු හානියක් සිදු කිරීමට ඉඩ නොතබන බව අවධාරණය කරන බවයි ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. කම්කරු දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. කිසිදු ගිවිසුමක් හමුවේ වැඩ කරන ජනතා අයිතීන් නොසලකා හැරීමට තම රජය කටයුතු නොකරන අතර රජය සේවක සේවය යන ත්‍රිපාර්ශ්වික කතිකාවතකින් ගන්නා තීන්දු තීරණ මත ඉදිරියට ගමන් කරන බවයි අග්‍රාමාත්‍යවරයා සිය මැයි දින පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. අසාර්ථක ලුම්පත් ධනවාදයෙන් හෝ යල් පැන ගිය සමාජවාදයෙන් රට ගොඩනැගිය නොහැකි බව යථාර්ථයක් වන අතර එය කළ හැක්කේ සත් ජාතිකත්වය පදනම් කර ගනිමින් මැද මාවතේ ගමනකින් පමණක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. අන්තවාදයෙන් තොර, වර්ගවාදයෙන් තොර, ත්‍රස්තවාදයෙන් තොර ශ්‍රේෂ්ඨ රටක් ලෙස අප රට ගොඩනැගීමේ අභියෝගය බාරගත හැකි එකම බලවේගය සමගි ජන බලවේගය වන අතර එකී විශ්වාසනීය වැඩපිළිවෙල සමග ශක්ති සම්පන්න කඳවුරක් ගොඩනැගීම උදෙසා එක්වන ලෙස දේශයේ සමස්ත වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටින බවද විපක්ෂ නායකවරයා කම්කරු දින පණිවිඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණද කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මේ මොහොතේ රටේ පාලන බලයේ සුක්කානම අතට ගෙන සිටින ජනවරමක් නැති විධායක ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලන නඩය මේ ව්‍යවස්ථාවට මුවා වී රටේ අධිරාජ්‍යවාදී න්‍යායපත්‍රයන්ට අනුව හැසිරවීමට පටන්ගෙන තිබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එබැවින් රට විකුණන, රට පාවා දෙන ජනපීඩක දූෂිත ප්‍රභූපන්තියේ පාලනය පරාජය කොට ජනතාවාදී පාලනයක් ගොඩනැගීම සඳහා දැනට ජනවර්මිකින් තොරව බලහත්කාරයෙන් බලය රැඳී සිටීමට වෙරදරන ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලක කල්ලිය පැරදවිය හැකි දැවැන්ත ජනබලයක් ගොඩනැගීම සඳහාත් ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් පෙරටෙන ලෙසයි ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි දින පණිවිඩයෙන් ඉල්ලා සිටින්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.